42. Давайте бусой. වෙනදාගෙම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි යුක්‍රේනයේ නැගෙනහිර ලුහාන්ස් ප්‍රදේශයේ බිලෝහොරියුකා ජනාවාස කලාපයේ ආසන්නයේ අද උදෑසන කාලයේ රුසියානු පැරෂුට් බටයන් විසින් සිදු කරන ලද මෙහෙයුමක් තුළ බිලෝහොරියුකා ජනාවාස කලාපය සම්පූර්ණයෙන් තමන් අතර ගත් බව රුසියානු බටයන් විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරලා තිබෙනවා. පැරෂුට් බටයන් විසින් එල්ල කරන ලද ක්ෂණික ප්‍රහාරය හමුවේ යුක්‍රේන බටයන් ජනාවාස කලාපය සහ අවියාවිද පව ආධාර පලා ගිය බව තමයි සඳහන් වෙන්නේ. මෙහිදී පලා යන යුක්‍රේන බටයන් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හමුවේ තුවාල ලැබූ යුක්‍රේන බටයන් විසින් අත් බෝම්බ පුපුරවා හරිමින් සිය දිවි හානි කරගත් බවද හෙළි කරලා තිබෙනවා. ගැටුම් අතරතුර යුක්‍රේනය විසින් කලාපයේ යුද පෙරමුණ වෙත රැගෙනමින් තිබූ පසුගියදා පෝලන්තේ විසින් යුක්‍රේනයට ලබා දෙන ලද බ්‍රැඩ්ලි සන්නද්ධ රථයක්ද රුසියානු ලැන්සෙඩ් ඩ්‍රෝන් ප්‍රහාරයක් මගින් සම්පූර්ණයෙන් වනසා දැමීමට සමත්ව තිබෙනවා කියලා තමයි රුසියානු බටයන් විසින් වැඩිදුරටත් දර්ශන මුදාහරිමින් ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ රැස්වීමකදී මහජන චීන සමුළු ආණ්ඩුවේ නිත්‍ය නියෝජිතය විසින් අමෙරිකාව යුක්‍රේන අර්බුදය තමන්ගේ භූදේශපාලනික පටුවරමුණු සඳහා භාවිත කරමින් තිබෙන බවට දෝෂාරෝපණය කර තිබෙනවා. චීනයේ සටන්වලින් ලාභ ලැබීමට උත්සාහ නොකරන අතර ඇමරිකාව මෙන් ආයුධ ජාවාරම් නොකරන බැවින් ඒකපාර්ශ්වික චීනය වෙත මතු කරන ආර්ථික සම්බාධක පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි යුක්‍රේනයේ කාකිව් ප්‍රධාන නගරයේ බලශක්ති පද්ධතියෙන් රැසක් වෙත රුසියා විසින් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙහිදී කාකිව් නගරයේ ප්‍රධාන විදුලි සැපයුම් මධ්‍යස්ථානය සහ ඉන්ධන පරියන්තයක් තුළ දැවන්ත ගින්නක් හටගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. Сука, а там же еще народу. Это просто. Мэвэни Ньюс Дэнэган, Синхала А Ньюс Сабскрайб Каран.